අන්න ඉතා ඉක්මට හෙටම ක්‍රියාත්මක වෙන්න කියලා මම කියන්නේ. ජනාධිපතිතුමාට හෙටම ක්‍රියාත්මක වෙන්න ඔබතුමා. ඔබතුමා හොඳ මොළයක් තියෙන සැබේ නායකයෙක්. ඔබතුමා ඒ නිසා හෙට් මගේ ගේත් එක්ක උකස් කළ තමයි මේ මහත්තයා ගියේ. දැන් අපි හැමෝම අසලට වෙලා ඉන්න මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නත් මම බලාගන්නේ. හරි අසලනේ විදිහට අපි ජීවත් වෙන්නේ. අපිට මේ කර මම පුෂ්පා මම තෙල් දෙනියේ මගේ මහන්තයා ෘෂියන් හමුදාවට ගිහිල්ලා ඉන්නේ බොරු කියලා තමයි අරන් ගියේ සිවිල් වැඩ කටයුතු වලට කියලා අරන් ගියේ ඒ වුණාට දැන් දාලා තියෙන්නේ යුද්ධෙට ඉදිරියා පෙළට කියලා තමයි කියන්නේ දැන් පෙරේදාගෙන් පස්සේ කිසිම කතාවක් මොනවත් නැහැ අර ඉස්සලා කිව්ව අක්ක වගේම මගේ මහත්තයාත් අහු වෙලා ඉන්නේ එයාත් එක්කම ගියේ අර කිව්ව කණ්ඩායමම තමයි මගේ මහත්තයාත් අරන් ගියේ මගේ ගේත් එක්ක උකස් කළා තමයි මේ මහත්තයා ගියේ දැන් අපි හැමෝම අසලට වෙලා ඉන්න මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නත් මම බලාගන්නේ හරි අසලනේ විදිහට අපි ජීවත් වෙන්නේ අපිට මේ කරපේ මට ඉක්මනට මහත්තයා ගෙනත් දෙන්න කියන එක තමයි මම කියන්නේ එන්නව කොහොමද කරන්නේ ඔයගොල්ලෝ අපි ඉක්මනට ගිහිල්ලා කොහොම හරි විදේශ සේවා අමාත්‍යංශයට හරි ගිහිලා ජනාධිපතිතුමා ළඟට හරි යන්න අපිට අවස්ථාව සලසලා දෙන්නම ජනාධිපතිතුමාට මේක කියන්න අපිට වෙන කියන්න කෙනෙක් නැහැ අපිට උදව් කරන්න අපේ මහත්තයා ඇත්තටම අවුරුදු 22ක් රාජකාරී කරලා පෙන්ෂන් ලැබිලා මේ වගේ බොරුවකට අහුවෙලා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ යාලා අර මාස 6න් එහි පුරවැසි භාවය ලබා දෙනවා කිව්ව හින්දා තමයි ඇත්තටම අපි අහුවුනේ මම නම් අන්තිම මොහොත වෙනකම්ම මහත්තයාට කිව්වා ඔය ගැන හොයලා බලන්න කියලා නමුත් එයාලා ලොකු විශ්වාසයක් තිබුවා යව්ව කෙනා දනුස්ක මේ තෙල් දෙනිය මෙක්කෙනෙක් ඒ සම්බන්ධව එයා තමයි හැමදේම දන්නේ එයාගෙන් තමයි මේ විස්තර අහන්න ඕනේ එයා තමයි ඇත්තටම ඇරස් කරලා හරි මෙයාගේ විස්තර ගන්න එයා තමයි හැමදේම දන්නේ ඇත්තටම අපි ගිහිල්ලා විදේශේම අමාත්‍යංශය ළඟ උපවාසයක හරි යෙදෙනවා කියන දැඩි අදිස්ථානයෙන් තමයි ඉන්නේ අපිට ඇත්තටම අපි මහත්තයා ඕන අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ අපිට වෙන ඒ ගිය සල්ලිවත් මොනවත් එපා අපිට අපේ මහත්තයා ගෙල්ල දෙන්න නීතිය පැත්තෙන් කරන්න තියෙන දේවල් රජය කරයි අපිට ඒව ඕනේ නැහැ අපිට අපේ මහත්තයා ගෙනත් දෙන්න කියන එක තමයි කියන්නේ අව කට්ටිය ගිහිල්ලා ඉන්නවා ඔයගොල්ලෝ ගන්න ඔව් අපේ මේ අවට තෙල් දෙනියත් අවට 17ක් විතර ගිහිල්ලා තියෙනවා කිව්වා දැන් එදා කතා කරන මුල් දවස්වල මහත්තයා කිව්වා එතන 100ක් හිටියා කියලා එයාලා එතකොට අපේ 8 දෙනෙක් ඉතිරි වෙන්න අනිස් ඔක්කොමල අරංගියා කිව්වා ඉස්සරහට දාන්න කියලා. ඒ කියන්නේ යුද්ධෙට වෙන්නේ නැති කියලා හිතනවා කිව්වා කිසිම තොරතුරක් එහෙම දන්නේ නැහැ. එහෙම කිසිම දෙයක් එයාලා දන්නේත් නැහැ. එතන වෙන්නේ මොනවද කියන්න දන්නේ නැහැ. කන්න දෙන්නේ නැහැ, බොන්න දෙන්නේ නැහැ, නාන්න වතුර ටිකක් නැහැ කිව්වා. දවසක් අර දවසක් වගේ තමයි මේ වොට්ස් දාන්න උනත් එහෙම තියෙන්නේ කියලා කිව්වා. මේ හරිම අමාරු ජීවිතයක් ගත කරේ. දැන් ඉතින් පෙරේදා හවස කෝල් එකක් දීලා මහත්තයා මේ මගේ මහත්තයා ගිය මාසේ 22 රුසියාවේ ගියා. රුසියාවේ යැව්වේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්. එයා යැව්වේ රුසියන් නාමයකට කියලා තමයි යැව්වේ. රුසියන් හමුදා රජයේ හමුදාවට කියලා තමයි යැව්වේ. ගිහිල්ලා ටික දවසක් දවස් 5ක් විතර යනකම් හොඳයි. ඒ අර මාධ්‍යයෙන් අනිත් අය හඳුන්වලා දෙන්නේ රුසියාවට ගිය ක්‍රමී ඒ විදිහටම තමයි මම නැවත කියන්න ඕනේ. ඒ විදිහටම තමයි මෙයාලත් තරංගේ ඉන්දියන අර රමේෂ් කියන පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා. මේ නගරේ සැරිසරන්න දීලා තියෙනවා, හෝටල් වල කණ්ඩ දීලා තියෙනවා. හොඳට සුඛෝභෝගී ජීවිතයක් වගේ පෙන්නලා තියෙනවා මුලින්ම. ඊට පස්සේ මෙයාලා දවස් 2-3ක් විතර ට්‍රේන් එකේ දාගෙන ගිහින් තියෙනවා. කොහෙද කියලා දන්නේ. ඒ ඉන්න අතරේ තමයි මේ කොහොම හරි මේ රුසිය නාමියකට කියලා
ඩොකිමන්ස් වගේ කෘෂියන් භාෂාවෙන් සයින් කරගෙන තියෙනවා. ඒවා මේ පිටපතක්වත් දීලා නැහැ, ඉංග්‍රීසි වලින්වත් දීලා නැහැ. ඊට පස්සේ මෙයාලා ට්‍රේන් එක අරගෙන ගිහිල්ලා හමුදා කැම්ප් එකට දාලා තියෙනවා. ඒක අඩිය තියන්න යුතුන් නැහැලු එයාලට. අර මේ යවපු පුද්ගලයාට කෝල් එකක් දීලා කියවලු මල්ලි හරිද මේ රුෂියන් හමුදාවටද අපි දාලා තියෙන්නේ මේ වංචාවක් නෙමෙයි නේද කියලා. නෑ බය වෙන්නේ නැතුව අය අඩිය තියන්න කිව්වලු. ගියාට පස්සේ ජරාවක් මෙයාලට කරගන්න දෙයක් නෑ, පැනලා එන්න විදිහක් නෑ. බලද්දි එයාලගේ ශරීරය විකුණලා කියලා එයාලට තේරිලා තියෙනවා. ඊට පස්සේ අපිට අපි පවුලේ අය නිසා මේ මට කිව්වේ නෑ ඇත්තටම යාළුවන්ට එහෙම කියලා තියෙනවා මේක ජරාවක් මේ අපි විකිණිලා ඉන්නේ අපිව බේරගන්න කියලා වොයිස් කට් තියෙනවා. තව ගිහිල්ලා බලද්දි 100ක් විතර ඉන්නවලු අපේ මේ ලංකාවෙන් ගිය රෂියන් නාමියකට කියලා ගිහිනිලා කුලි හමුදාවට විකුණපු අය. මේ එයාලා කරගන්න දෙයක් නැතුව දුකසේ ඉන්නවා ගණ්ඩ කියන එක තමයි කියන්නේ. දැන් මෙතනදී මට ඕනේ මහත්තයා, දැන් දවසින් දවස අපේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත විනාශ වෙලා යනවා. පෙරේදා මට ආවා ආරංචියක් මේ එක්කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් මැරිලා කියලා. එතකොට එක මේ අපි කරවගෙන ඉන්නේ කියන්නේ අපි නිදහසේ ඉන්න තත්පරයක් ගාසා පාසා එයාලගේ ජීවිත තමයි නැති වෙන්නේ. මගේ මහත්තයා විතරක් නෙමෙයි අපේ ශ්‍රී ලාංකිකයෝ අවුරුදු 22ක් රජයට සේවය කරලා මේ ලොකු යුද්ධයක් දිනලා මේ බේරාගෙන රට බේරාගෙන ඇයි රජය මැදිහත් වෙන්නේ නැත්තේ කියන එක තමයි මට ගැටලුව. මගේ පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. හොඳ අපි හොඳ පෞ ජීවිතයක් ගත කරලා මේ රස්සාවක් කරන ගමන් තමයි මේ අදහස දාලා ඔළුවට දාලා මේ රස්සාවෙන් අස්සලා ගියේ. එතකොට මට ඕනේ මෙයා තාම ජීවතුන් අතර ඉන්නවා. මගේ මහත්තයත් එක්ක ගියා, තව අයියා කෙනෙක්ගේ දෙන්නම ජීවතුන් අතර ඉන්නවා. හැබැයි ඊයේ පෙරේද වෙද්දි ෆෝන් එක ෆෝන් දෙක අරගෙන ඊට පස්සේ කාගේදෝ ෆෝන් එකේ මැසේජ් එකක් දාලා දෙනවා දැනට අපි හොඳින් ඉන්නවා කියලා. එතකොට අපි කියන්නේ අපිට ශ්‍රී ලාංකිකයෝ අපිට උදව් කරන්න හැම ප්‍රදේශයකම මම දන්නවා දැන් එළියට ආවේ නැති උනාට තෙල් දෙනියේ දැන් තව ඉන්නවා 17ක් විතර. අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කීප දෙනා උනාට 17 දෙනෙක් විතර ගිහින් ඉන්නවා. පඩිය වෙලා නෑ යාලට මාස 3කින් විතර. හුඟක් අය තමන්ගේ ගෙදර උකස් තියලා ගිහින් තියෙන්නේ. ඒ හින්දා ගිහින් තියෙන්නේ ඒ යවපු පුද්ගලයාටම තමයි උකස් කරලා ගිහින් තියෙන්නේ. යාල හිර කරලා ඉන්නවා පොලිසියට එන්න දෙන්නේ නැතුව. එතකොට ඇයි තාම යවපු පුද්ගලයෝනි දැල්ලේ ඉන්නේ? ඇයි එයාලා හරහා ප්‍රධාන මොළකාරයා මං හිතන්නේ චතුරංග කියන එක නා. ඇයි එයාව අල්ලගන්න බැරි? ඇයි මේ අපි රජයපත් කරන්නේ අපේ නියෝජිතයෝ විදිහට? අපිට ගිහිල්ලා රුසියන් හමුදාවට කතා කරන්න බෑ. ඇයි අපේ නියෝජිතයෝ අපි වෙනුවෙන් යන්නේ නැත්තේ? ඇයි එයාලට එයාලා එක දවසක් ගියා නම් අපේ ජනාධිපතිතුමාට මං කියන්නේ එතුමා ගියා නම් අපේ හමුදාවේ විශ්‍රාමික සොල්දාදුව ටික ඔක්කොම එක්කන් එන්න පුළුවන්. අපිට වෙන කරන්න දෙන්නේ රජයට කරන වැරෙන්නේ නැත්නම් අපි කොහොම හරි කරලා පෞද්ගලිකව පුළුවන් නම් අපේ මහත්තුරු ගෙන්න ගන්නවා බෑ. ඒ නිසා අපි කියන්නේ රජයේ ඉක්මන් වෙන්න හෙට අනිද්දා වෙනකොට අපේ මහත්තයගේ ජීවිතෙන් නැති වෙයි. මේ පොඩි දරුවෝ 3 දෙනෙක් ඉන්නේ. ඒ නිසා මං කියන්නේ දෙයියන්ගේ නාමෙන් මේ රජයේ මැදිහත් වෙන්න අපේ ශ්‍රී ලාංකිකයෝ හැමෝම අපිත් එක්ක ඉන්න මේ වෙලාවේ. මේක ජාතික ප්‍රශ්නයක්. ඇයි මේක යට ගහන්නේ? ඇයි අපරාධකාරයෝ අල්ලන්නේ නැත්තේ? මම කියන්නේ ඉක්මනට මේ වැඩේ කරලා දෙන්න. මම තනියෙන් හරි එනවා ඔබතුමා හම්බෙන්න ජනාධිපතිතුමා. මට ඕනේ මගේ මහත්තයගේ ජීවිතේ, මට සල්ලින මේ ඕනේ ජීවිතේ හොරුව යාලා පස්සේ අල්ලගන්න. මට මගේ මහත්තයා ගෙනත් දෙන්න කියන එක තමයි කියන්නේ. වෙන මට තනියෙන් ගිහින් පුළුවන් නම් මං ගේනවා. මට බැරි නිසා මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ, විපක්ෂ නායකවරුන්ගෙන් ඉල්ලන්නේ. ඔබතුමාලට තමයි මැදිහත් වෙන්න පුළුවන්. පුළුවන් ඉක්මනට මගේ මහත්තයා සහ මගේ සහෝදරයෝ ටික මේ ලංකාවේ හැමෝම ඉන්නේ කණ්ඩ නැතුව දුක් මේ මෙච්චර වොයිස් මැසේජ් ආද්දිත් ඇයි ඔයාලා නිදාගෙන ඉන්නේ කියන එක තමයි මට අහන්න තියෙන්නේ. තාම ගියා කියලා අපිට ආරංචි යන්නේ අපේ මහතුරුයන් නම් කියනවා රජින් දැනුම් දීලා කියලා. එයාලා බලාගෙන ඉන්නේ රජේ මැදිහත්ලා ගන්නකම් මෙයාලව. එයාලට වතුර ටිකනේ කණ්ඩනේ. ඇයි අපිට කොස්ගෙඩියක් හරි කාලේ ඉන්න පුළුවන් මේ ලංකාවේ? ඇයි මේ ජාවාරංකාරයෝ අපේ ලංකාවේ අයම තමයි අරන් ගිහින් තියෙන්නේ? මම මහත්තයාගෙන් ඇහුවා ඔයාට එහෙන් කතා කරපු කෙනා රුසියන් හමුදාවට ගන්නවා කියපු කෙනා ශ්‍රී ලාංකිකයෙක්ද සිංහල කටහඬක් දැහුණේ කියලා. ඔව් සිංහල කටහඬක් ඇහුණේ. චතුරංග කියලා කෙනෙක් කතා කරේ, ආයි අමිල කියලා කෙනෙක් කතා කරා, ආයි ඉරාකේ ඉන්නේ මේ මෙහෙන් ධනුෂ්ක කියලා කෙනෙක් තමයි තෙල් දෙනියෙන් යැව්වේ. මේ එතකොට ඇයි ඔය ධනුෂ්කට අමිලලාට එකතු වෙලා චතුරංග වල්ලලා දෙන්න බැරි? එතකොට චතුරංග කාවද ගත්තේ? චතුරංග කාගේ අතුකොළුවක්ද? ඇයි හොයන්න බැරි? ඇයි ජනතාව නිහඬ? ඇයි මේ දරුවොත් එක්ක මේ අහිංසක ජීවිත මෙහෙම වෙන්නේ?
මේක සාධාරණයක් කරලා දෙන්න තම කියන්නේ ශ්‍රී ලාංකිකයින්ට කියන අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැම නගරෙම ඉන්නවා මේ වගේ අසරණ වෙච්ච පවුල්. මේ අනිද්ද වෙනකොට මම යනවා කොළඹට. කොළඹ කොටුවට එකතු වෙන්න මේ රුසියන් ගිය අයගේ ඥාති සහ හිතවාසීන් ගෙදර පවුලේ ආයෙන්න හැංගිලා ඉන්න එපා කියන්න ඕනලට. මටත් ඇංගිලා ඉන්න පුළුවන්. එහෙම වුණොත් අපිට වෙන කරන්න දෙයක් නැහැ රජයට කියන මැරෙන්න. අපි ඒකයි අපි නියෝජිතවපත් කරලා තියන්නේ. ඇයි එහෙම යාලා අපිට සමන් දෙන්නේ නැත්තේ? ඇයි තාම යවලා නැහැ කියලා තමයි ආරංචි අද යවනවා හෙට යවනවා කියන පාසා දවසක් පාසා මහත්තයා වෙන්නේ අපේ ජීවිතයක් නැති වෙන එක. එතකොට ඒ දරු පවුලම ඉන්නේ මේ ලංකාවේ. එතකොට මේ එයාලා කොහොමද නඩත්තු වෙන්නේ? ඒකත් රජයට නිබර. මේ නිසා මේක අහු වුණා තමයි ජාලයක් එකතු වෙලා අල්ලා ගත්ත අපේ විශ්‍රාමිකයෝ ටික හෝම් සොල්දාදෝ ටික හරිනම් රණවිරු දවස කියලා මෙයාලා ගෙනත් දුන්නා නම් තමයි අපිට වටින්නේ. රණවිරු දවස සමරනවා වෙනුවට අපිට මේ ටික ගෙනාවා නම් තමයි නියම සෙමරීම. මට මේක මාධ්‍ය හරහා හරි ඔබතුමාලා මැදි හතලා මට මේ උදව්ව කරන්න අපේ හැමෝම ලංකාවේ මේ ප්‍රශ්නේ මුණ දීලා තියෙන අය එකතු වෙන්න එකතු වෙලා අපේ ලාංකිකයෝ ටික බේරා ගත්තම ක්‍රියාත්මක වෙන්න කියලා මම කියන්නේ. ස්තුතියි. මේක උනේ නැත්තම් මොකද කරන්නේ? මේක උනේ නැත්තම් අපි කොහොමත් මට වෙනකන් ෂුවර් නෑ. මම එනවා එතෙන්ට ජනාධිපතිතුමා හම්බෙන්න හරි මට අවස්ථාව ලබා දෙන්න. අනිත් අය දෙන්න මාත් කියන්නේ ඉතරයි මට කියන්න තියෙන්නේ. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තමයි යන්න හිතාගෙන ඉන්නේ. තානාපති කාර්යාලයටත් යනවා. ඒ එතුමල්ලත් මැදිහත් වෙයිනේ සංචාරක වීසා එතනින් ගත්තේ. එතකොට යාලත් පොඩ්ඩක් හරි හොඩුවාවක් දැනුන්නේ නැද්ද මේක කියන එකත් මට ප්‍රශ්නයක්. අපිට එකතු වෙන්න අපිට ඔබතුමාලා කොහොම හරි මේක කරලා දෙන්න. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ නේ. අපිට අපි ඔබතුමාලා යවලා තියෙන්නේ අපේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න.